සුබ දවසක් මම අනුරාධ ප්‍රනාන්දු අපි මේ පාඩමේදී බලන්න යන්නේ ඇල්ටැස්මුත් කියන කෝඩිනේට් සිස්ටම් එක ගැන අපි පසුගිය පාඩමේදී බැලුවා තරු ග්‍රහලෝකවල ප්‍රමණය පිළිබඳව ඒකෙදී අපි ඉගෙන ගත්තා තරු ගෝලය කියන එක අපි හඳුනා ගත්තා මේ පාඩමේදී අපි තවදුරටත් මේ තරු ගෝලය සඳහා අක්ෂ පද්ධතියක් නැත්නම් ඛණ්ඩාංග අක්ෂ පද්ධතියක් හඳුනා ගන්නයි යන්නේ ඒකෙදී තියෙන සරලම ඛණ්ඩාංග අක්ෂ පද්ධතිය තමයි ඇල්ටැස්මුත් කියන කෝඩිනේට් සිස්ටම් එක ඛණ්ඩාංග අක්ෂ පද්ධතිය මේක අපි ඉන්න තැන අනුව සහ කාලය අනුව වෙනස් වෙනවා අපි බලමු ඇල්ටැස්මුත් කෝඩිනේට් සිස්ටම් එක කියන්නේ මොකක්ද කියලා බලන්න මේ ඇල්ටැස්මුත් කෝඩිනේට් සිස්ටම් එක මේ කෝඩිනේට් සිස්ටම් එකේදී අපි තරුවක නැත්නම් ග්‍රහලෝකයක ඛණ්ඩාංග අක්ෂ පද්ධතිය ගණනය කරන්නේ උතුරු පැත්තේ ඉඳලා උතුරු පැත්තේ ඉඳලා නැගෙනහිර දිශාවට නැත්නම් ඕරලෝසු කැලකෙන අතට අපි ගමන් කරපුවාම අන්නේ ගමන් කරන කෝණය දැන් නැගෙනහිර දිශාව නම් අංශක 90යි එහෙනම් ඇස්මුත් එක 90යි උතුරු පැත්තේම නම් තියෙන්නේ ඇස්මුත් එක 0යි එතකොට මේ විදිහට ඇස්මුත් එක 0 ඉඳලා 360 දක්වා දිවි යනවා ඇල්ටිටියුඩ් එක කියලා කියන්නේ අපි දන්නවා සිතිජය ආසයි පොළොවයි ආවෙන තැන සිතිජය මේ සිතිජය සමාන්තරව මේ සිතිජයේ ඉඳලා කොච්චර උසකින් තියෙනවද අන්නේ කෝණය තමයි ඇල්ටිටියුඩ් එක කියලා කියන්නේ එතකොට කෝණ දෙකක් තින් අපිට මේක හැම තරුවකම හැම ග්‍රහලෝකයකම කෝඩිනේට් එක හඳුනා ගන්න පුළුවන් ඉතින් මේ කෝඩිනේට් සිස්ටම් එකට අපි කියනවා ඇල්ටැස්මු කෝඩිනේට් සිස්ටම් එක කියලා මම දැන් ස්ටෙලරියම් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන් තියෙනවා බලන්න ස්ටෙලරියම් සොෆ්ට්වෙයාර් එකේ අපි ඕනෑම තරුවක් දිහා බලන්න මෙහෙම ක්ලික් කරපුවාම අපිට පේනවා වෙනස් වෙන කෝඩිනේට් සිස්ටම්ස් කීපයක් තියෙනවා ඒකෙන් අපි කතා කරපු ඇල්ටැස්මුත් කියන කෝඩිනේට් සිස්ටම් එකත් වෙනස් වෙනවා අපි කාලය නැවැත්තුවොත් මේ කෝඩිනේට් සිස්ටම් එකේ ඒ විදිහටම තියෙනවා අපිට ඒ වගේ මෙන්න මෙතන ග්‍රිඩ් එකක් දාගන්න පුළුවන් ඇල්ටැස්මුත් ග්‍රිඩ් එක දැන් අපිට පේනවා එක එක තරුවල කොහොමද මේ ඛණ්ඩාංග අක්ෂ පද්ධතිය අනුව විහිදලා තියෙන්නේ කියලා බලන්න මේ දකුණු දිශාවට මෙන්න මෙන්න මේ තරුවට බැලුවොත් එහෙම මේක 180 ට ඉතාමත් ආසන්න වශයෙන් තමයි පිහිටලා තියෙන්නේ මොකද මේ රේඛාව අපි දන්නවා 180 රේඛාව අපි නැගෙනහිර පැත්තේ ඊ එක පැත්තේ තරුවක් ක්ලික් කරලා බැලුවොත් 90ට ආසන්නවට තමයි ඇස්මුත් එක තියෙන්නේ ඒ වගේම ඇල්ටිටියුඩ් එක බලන්න හිස් මුදුනට වෙන්න ගියාම මේක බිංදු වෙනට වැඩි වෙනවා හිස් මුදුනට ගියාම මේක ටික ටික වැඩි වෙනවා අණුවට ගෙට්ටු වෙනවා. එතකොට උඩරිම වෙන්න පුළුවන් අණුව ඊට පස්සේ වෙන්නේ එහා පැත්තට ඒක විහිදිලා යනවා. අනිත් දිශාවට ගමන් කරනවා. ඔය විදිහට අපිට ඇල්ටැස්මුත් කෝඩිනේට් එක හඳුනා ගන්න පුළුවන්. එතකොට මොන හරි වේලාවකදී අහසේ කොච්චර උසකින්ද තියෙන්නේ, ඒ වගේම උතුරේ ඉඳලා කොච්චර කෝණයකින්ද තියෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්. ඇල්ටැස්මුත් කියන පාඩමේ අවසානයට අපි යමින් තිබෙනවා. අපි මේ පාඩමේදී ඇල්ටැස්මුත් කෝඩිනේට් සිස්ටම් එක ඉගෙන ගත්තා. අපි බලමු ඊට වඩා තරු සිතියම වගේ හඳුනනවා අපි කොහොමද කෝඩිනේට් සිස්ටම් එක හදන්නේ කියලා. ඉතින් අපි ඊළඟ පාඩමේදී බලන්නේ අපේ පෘථිවියේ කෝඩිනේට් සිස්ටම් එක ලැටිටියුඩ් ඇන්ඩ් ලොන්ජිටියුඩ් අක්ෂාංශ සහ දේශාංශ. ඔබ මේ වගේ වීඩියෝ නරඹන්න කැමති නම් තවත් මේ වගේ පාඩමාලා නරඹන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.